හිතන්නේ ඒගොල්ලන් කණ්ඩායමේ රිප්ලේස්මන්ට් එක බලද්දිත් ඒ වගේ මම හිතා ශකීබ් ආයෙත් නැවත කණ්ඩායමට ඇවිල්ලා තිනවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ගේ සයිට් එකෙන් ගිය සෙල් ගිය පාර සෙල් ලඟ කරපු ටීම් එකට නැත්තේ මේදී හසනුයි ටස්කින්ුයි විතරයි. ඉතින් මම හිතන්නේ අපි ඒගොල්ලෝ පල්ලයට දාන්න ඕන කියලා. ඒගොල්ලෝ ගොඩක් හොඳ ටීම් එකක්. අනිත් ඒගොල්ලෝ බංග්ලාදේශ වල ඒගොල්ලෝ ගොඩක් හොඳට සෙල් ලඟ කරලා තිනවා. ඒක ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් අපිට. ඉතින් මං හිතන්නේ අපිට ගොඩක් මාන්සි වෙන්නේ ගොඩක් වර්ක් කරන්න වෙයි ඒගොල්ලොත් එක්ක මැච් එකක් දිනන්න ඒගොල්ලන්ගේ කන්ඩිෂන්ස් වල. ඉතින් අපි බලනවා අපිට කරන්න පුළුවන් හැමදේම හරියට කරලා අපි අපේ බේසික්ස් ටික හරියට කරලා අපි කොහොමද මැච් එක විනින් පාත් එකට ගේන්නේ කියලා. ඔව් අපිත් එක්ක දැන් ඕපනර්ස් ලා දෙන්නෙක් ඉන්න ඔෂන් ද ෆර්නාන්ඩෝ මාත් එක්ක ඕපන් කරලා තිනා පාකිස්තාන් වල. ඒ වගේම කමෙන් ටව ක්‍රීඩකෙක්. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි ඔෂන් ද ෆර්නාන්ඩෝත් එක්ක තමයි මේ තරගාවලිය ඔබගේ ඕපනින් පාර්ට්න විදිහට සෙල්ලම් කරන්න කටයුතු කරන්නේ. අපි අද ට්‍රේනින් සෙෂන් එකක් අපි කරා ග්‍රවුන්ඩ් එකේ. නමුත් මම හිතන්නේ මේ දවස් ටිකේ වර්ෂාපතනත් එක්ක තාම ඒගොල්ලෝ හරියටම ටිකට් එක ප්‍රිපෙයාර් කරලා නැහැ. මම හිතන්නේ අපි හෙටට අපි කල් දැම්ම කොහොමද අපේ සංයුතිය තෝරගන්නේ කියලා. ඒකෙදි ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන් තන තීරුව. ඉතින් හෙට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අන්තිම 11 ඇනවුස් කරන්න කවුද පළවෙනි තරගයේ ක්‍රීඩා කරන්න කියලා. අපිට වැළොත් අපිට හොඳ බැටින් ලයින් අප් එකක් තියෙනවා. අපි ඒක ප්‍රූව් කරලා තියෙනවා. අපි අන්තිම සීරීස් වල සෙල්ලම් කරලා තියෙනවා. අපි ලංකාවේ සෙල්ලම් කරපෙගේ අපි මම හිතන්නේ ගොඩක් හොඳට සෙල්ලම් කරා against බංග්ලාදේශ්. ඒ වගේම අපි බැලුවොත් මෙහි චිතගොං ග්‍රවුන්ඩ් එක කියන ගොඩක් කියලා බැටින් ෆ්‍රෙන්ඩ්ලි විකට් එකක්. ගොඩක් ටර්නින් ට්‍රැක් එකක් නෙමෙයි. මොකද අපි අන්තිමට මේ සෙල්ලම් කරපු මැච් එකේ ලකුණු 1100ක් වගේ මේ මුළු තරගේ පුරාටම ලකුණු රැස් කරා. ඉතින් මම හිතන්නේ පේන විදියට ගොඩක් වෙලාට දඟ කැවීමක් නැති තර තීරුවක් වගේ තමයි අපිට දැන් පේන්නේ. අපි නමුත් හෙට බලන කොහොමද තන තීරුවේ ස්වභාවය කියලා. හැබැයි අපි දෙපැත්තම ගත්තොත් මම හිතන්නේ අපේ හොඳ බැටින් ලයින් අප් එකක් එන්න. ඉතින් මම හිතනවා බැට්ස්මන්ලා ඒගොල්ලන්ගේ කරන්න ඕන ජොබ් එක ඒගොල්ලෝ කරලා මැච් එකට ඒගොල්ලන්ගේ වෙන්න ඕන කාර්යය ඒගොල්ලෝ ඉටු කරලා දෙයි කියලා. මම හිතන්නේ ඒක එක්ස්පීරියන්ස් එකක් වගේ. ඇත්තටම අපිට ගියේ ඔක්කොම ක්‍රිකට් එකක් නැතුව ගියේ. නමුත් මේකට අපි ගොඩක් ප්‍රිපෙයා වෙලා ඉන්න තියෙනවා. ඒ වගේම NSL එකෙන් පස්සෙත් මම හිතන්නේ සති කීපයක් ප්ලේයර්ස් ඔක්කොම ට්‍රේනින් වෙලා තියෙනවා. ඉතින් ෆාස්ට් බෝලර්ස් ලා ගත්ත කසුන් රාජිත මාත් එක්කට සෙල්ලම් කරේ. මම දන්නවා ඔහු කොහොමද පන්දු යොවේ කියලා. ඒ වගේම හසිත පනාන්ඩු විශ්ව මම හිතන්නේ ගොඩක් හොඳට පන්දු යවලා තිබ්බා ඒගොල්ලෝ පසුගිය NSL තරගාවලියේදී. ඉතින් ඇත්තම ලොකු තරගයක් තියෙනවා. කවුද පළවෙනි තරගයේ ක්‍රීඩා කරන්න යන්නේ කියලා ෆාස්ට් බෝලර්ස් ලා. ඉතින් ඒක ඇත්තම ගොඩක් නායක විදිහට මම ගොඩක් කැමතියි. මොකද මටත් ඒ ටප්ෂන් එක හම්බෙන්නේ හොඳයි. මොකද ඒ කියන්නේ කණ්ඩායම ගොඩක් ඒ කියන්නේ මේක පන්දු යවන්න ගොඩක් හොඳ තැනක ඉන්න කියන එක. සුරංගගේ මම හිතන්නේ නික්මයමත් එක්ක මම හිතන ගොඩක් හොඳ chance එකක් තියෙනවා යංගස්ටර්ස්ලට ඇවිල්ලා perform කරලා ඉස්සරහ තරගවලදී ඒගොල්ලන්ගේ place එක establish කරගන්න. ඉතින් මම හිතන්නේ අපි දැක්කොත් එම අන්තිම කාලේ සුරංග තමයි ගොඩක් වෙලාවට එක පැත්තක ඒ මේක පන්දු යවන්නේ බලහැනිය අරගෙන ගියේ. නමුත් දැන් ඒක තව කහට ඒ බර අරගෙන යන්න පුළුවන් chance එකක් තියෙන. ඉතින් මම හිතනවා කවුරු එක්කෙනෙක් අත උස්සලා ඒ කාර්යම කරලා දෙයි කියලා ස්ථාන ගාවලේදී. මම හිතන්නේ ක්‍රිස් කියන්නේ රජ්‍ය බෙස්ම චරිතයක් මුළු එංගලන්ත කණ්ඩායමේ චරිතය දරපු පුරුකරුවේ කිති. මම හිතන්නේ අපි දැකලා තියෙන කොහොමද එංගලන්ත කණ්ඩායම අන්තිම කාලේ සෙල්ලම් කරේ. ඒගොල්ලෝ බැලුවොත් අපි ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ අපිව පරාජය කරා. ඉතින් මම හිතන්නේ ගයාගේ එකක් තමයි යා ගොඩක් ප්‍රස් කරන්න හදන්නේ දේවල් ප්ලේයර්ස් ලගේ. එයා ඒගොල්ලන්ගේ ෆ්‍රී එක සෙල්ලම් කරන්න දෙනවා. නමුත් එයා ගොඩක් හරි ආස කෙනෙක් තමයි චැලෙන්ජස් බාර අරගෙන ඒවා කොහොමද ඒ වලින් කොහොමද එගෙට එන්නේ කියන එක. ඒ වගේම ෆියලස් ක්‍රිකට් එකක් එයා සෙල්ලම් කරන්න ගොඩක් කැමති. ඉතින් මම හිතන්නේ අපි එයා ආපු ගාවම පළවෙනි සීරීස් එක මේක. ඉතින් එයා ගොඩක් ලොකු වෙනසක් කරන්න හදන්නේ දැම්ම. නමුත් මම හිතන්නේ එයාට කාලයක් යනකොට එයා පොඩ්ඩ ක්‍රිකට් එක අපේ තියෙන තත්ත්වෙන් මම හිතන්නේ 120ක් 30ක්වත් උඩට දාගන්න පුළුවන් ලොකු ලොකු ස්ට්‍රැටජිස් එයා ගාව තියෙනවා මම හිතන්නේ මම දන්න විදිහට. ඉතින් එයා ඒක පොඩ්ඩ අපිට ඒක කියලා දෙයි කොහොමද කරන්න කියලා. නමුත් එකපාර ලොකු වෙනස්කමක් කරන්න යන්නේ නැහැ. මොකද ඌ ඇවිල්ලත් සති දෙක තුනක් වගේ කාලයක් තියෙන්නේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. ඉතින් ඌ තාම නිරීක්ෂණය කරන කණ්ඩායම කෝ වගේ තැනක දින්නේ මොනවද කරන්න ඕනේ මේ දේවල් අත්දින කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම හිතනවා ඉදිරියේදී ගොඩක් ලොකු දේවල් කණ්ඩායම වෙනුවෙන් කරයි කියලා. ඉතකම් වල මම හිතන්නේ ටිකක් හොඳ කාලගුණ්‍ය තත්ත්වයක් තියෙන නම් හදත් පොඩි වර්ෂාපතන කීප කෙල්ල වුණා. නමුත් අපි හිතන්නේත් අපි බැලුම් කාලගුණ පොඩ්ඩ අරස් වෙයි තරගයේ දවස් කීපෙටම පොඩි පොඩි වර්ෂාපතන ඇදහැරෙන්න තියෙන. නමුත් ඒක අපේ කන්ට්‍රෝල් එකේ නැහැ. ඉතින් අපිට පුළුවන් දේ
ඒ වෙලාවේ අපි සෙල්ලම් කරන්න හම්බෙන අවස්ථාවේ කොහොමද උපරිම කරලා කණ්ඩායමේ ජයග්‍රහණේ මාවතට ගෙනියන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. ඉතින් හම්බෙන අපි සෙෂන්ස් වල සෙල්ලම් කරන හැම සෙෂන් එකේම කොහොමද සෙෂන් බයි සෙෂන් අපි ජයග්‍රහණේ කරන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඕරල් ගත්ත මම හිතන්නේ වර්ෂාවෙන් බාධා ඇති වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා තරගයට. අපි චිතගම් විකට ගත්තොත් මම හිතන්නේ පොඩ්ඩක් අපි සෙල්ලම් කරපු මම සෙල්ලම් කරලා තියෙන මේ ටෙස්ට් මැචස් තුනක් තුනම මම හිතන්නේ ගොඩක් කියලා මේ මැච් තුනම ඩ්‍රෝ වුණේ. එකක්වත් අපිට දිනන්න හම්බුන්නේ නැහැ මේ. හැබැයි ලොකු ස්කෝර්ස් ගියේ මම කිව්වාගේ අන්තිම මැච් එක ලකුණු 1000 ගානක් මැච් එක ගියා. ඉතින් ඉස්සෙල්ලා මැච් එකේ මම හිතන්නේ 1000කට කිට් වෙන්න ගියා. ඉතින් ගොඩක් කියලා මේක ගොඩක් බැටින් ෆ්‍රෙන්ඩ්ලි විකට් එකක් රිසල්ට් එකක් එන්නේ නැති විකට් එකක්. නමුත් අපි ට්‍රයි කරනවා අපි කොහොමද රිසල්ට් එකක් ගන්න පුළුවන් කම්බිනේෂන් එකක් හදාගන්න කියලා මේ 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 විකට් එකට. ඩකා ඩෙෆිනිට්ලි මම හිතන්නේ ඒක ගොඩක් ටර්නින් ට්‍රැක් එකක්. ඒක ගොඩක් ස්පින් ෆ්‍රෙන්ඩ්ලි විකට් එකක්. ඉතින් ඒක නිසා රිසල්ට් එකක් එන්න චාන්ස් එක තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් අපි බලනවා මේ මැච් එක කොහොමද අපි අපේ ෆේවර් එකට ගන්න කියලා අපේ කම්බිනේෂන් එක හරියට හදාගෙන අපිට විකට් 20ක් අරගෙන කොහොමද මැච් එක දිනන්න පුළුවන් කියන තැනට තමයි අපි ඉන්නේ. මොකද ලකුණු ගොඩක් මේ විකට් එකේ අපි දැක්කා අන්තිම මැචස් වල. ඉතින් මම හිතනවා මේකේ ඕනේ විකට් ගන්න බෝලර්ස් තමයි අපිට ගොඩක් කියලා ඕනේ වෙන්නේ. ඉතින් අපි බලන කම්බිනේෂන් එක හදද්දී කොහොමද අපිට බෝලර්ස් ටික වැඩිපුර ඕන වෙයිද බැට්ස්මන් ලා වැඩිපුර ඕන වෙයිද කියලා බලලා අපි ඒ ඕන කම්බිනේෂන් එක හදාගෙන තමයි මැච් එකට යන්න plan එක තියෙන්නේ. මම හිතන්නේ අපි අත්තු ක්‍රිකට් කියන්නේ ලංකාවේ number 1 sport එක. ඉතින් ගොඩක් වෙලාට හැමෝම බලන් ඉන්නේ අපි ජයග්‍රහණ කරන මොන දේ වුණත් මොන ප්‍රශ්න තිබ්බත් මම හිතන්නේ ක්‍රිකට් මැච් එක කෙනකොට හැමෝම බලනවා එක. ඉතින් මම හිතන්නේ personally අපි හැමෝම දන්නවා රටේ තත්ත්වය මොකද්ද කියලා. මෙතන ඉන්න players ලත් ඒක දන්නවා. ඉතින් හැමෝටම ඕනේ කොහොමද මේක ජයග්‍රහණ කළා ඒ සතුට ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කොහොමද ඒක ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට හොඳ දෙයක් ලංකාව වෙනුවෙන් දෙන්න පුළුවන් වෙයි කියලා. කවුන්ටි සීසන් එක ගැන කතා කරද්දී මම හිතන්නේ ඒක මට ගොඩක් ලොකු අත්දැකීමක්. අවුරුදු 6කට පස්සේ තමයි මම එංගලන්තේ ගිහලා සෙල්ලම් කරන්නේ. ඉතින් numbers wise ගත්තා මට ලොකු දෙයක් කරන්න බැරි වුණා. නමුත් මම හිතන්නේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් temperament එක ගැන ගොඩක් ඉගෙන ගත්තා. මම හිතන්නේ එහෙ බැට් කරන්න ඕනේ විදි එක එක ground වල කොහොමද බැට් කරන්න ඕනේ, එක එක වෙලාවල් අනුව කොහොමද ක්‍රීඩා කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒ ලොකු අත්දැකීම ලබා ගත්තා. මම හිතන්නේ මම සෙල්ලම් කරපු හැම තරගෙම වගේ මම බෝල 50කට වඩා සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔස් 10 15 වගේ මම ගොඩක් වැඩ විකට් එක ඇදලා තියෙනවා. ලකුණු වතින් ගොඩක් ලොකු ගන්න බැරි වුණත් නමුත් මම හිතන්නේ ඕවරෝල් ගත්තා මම හිතුවත් මම ගොඩක් ලොකු දේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඉතින් මම පර්සනලි මම ඒකට ගොඩක් කැපි වෙනවා. මම හිතන්නේ දේවල් ඉගෙන ගන්න නම්බර්ස් වශයෙන් ලොකු ගොඩක් දේවල් කරනකොට ඔයා මට වුණේ කොහොමද කන්ඩිෂන්ස් වල ඉගෙන ගන්න. මොකද ඒක ඉගෙනගෙන මට ලංකාව වෙනුවෙන් සීරීස් එකක් හම්බුනොත් ඒකෙදී උපරිම කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. මම හිතන්නේ මම ඒකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒක ඉස්සරහ තරගවල් හිතන මට උපකාරී වෙයි කියලා. දික්කල ගැන ගත්තොත් දික්කල කියන අපේ නම්බර් 1 විකට් කීපර්. මම හිතන්නේ විකට් කීපින් පැත්තෙන් ඔහුගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ඒ දේ කරලා තිනා. හැබැයි ලකුණු පැත්තෙන් මම හිතන්නේ තාම ලකුණු ලකුණු සංඛ්‍යාවක් අපිට කණ්ඩායම ලබා දීලා නැහැ කියලා. නමුත් මම පර්සනලි මම දික්කඩ කීපවරම කතා කරලා තිනා කණ්ඩායම විදිහට කණ්ඩායමට අවශ්‍ය දේ කරන වගේම බලන්න කියලා. එයාගේ يعني ගෝල්ස් උත් ඒ කියන්නේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 100ක් ලබා ගන්න එක මම හිතන්නේ ලොකු වගකීමක් විකට් කීපර් කෙනෙක් නම්බර් 7 බැට් කරද්දී. හැබැයි මම හිතන්නේ අපේ කම්බිනේෂන් එකත් බැලුවම හරි අමාරුයි ඉක්ක වගේ කෙනෙක්ට ටේල් එන්ඩ් එකක් ලකුණු 100ක් ලබා ගන්න. නමුත් අවස්ථාවක් හම්බෙච්ච හැම වෙලෙම මම හිතන්නේ යා ගොඩක් ඒක නාස්ති කරගෙන තියෙන. නමුත් මම පර්සනලි අර ඉන්ෆෝම් කරන තියෙන්නේ කොහොමද ඒක වෙන්න ඕන කියලා. මොකද දැන් තව අලුත් ක්‍රීඩකෙක් කණ්ඩායමට ආදේශ වෙලා තියෙනවා විකට් කීපර් බැට්ස්මන් කෙනෙක්. ඉතින් ඒක ගොඩක් ලොකු මේකක් මම හිතන්නේ ටිකට ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහ තනගවල්ට යනකොට නිරුෂන් දික්කලට